ආයුබෝවන් පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පසුව මේ අද දිනේ දක්වා දිගින් දිකටම ඉතාම සංවිධානාත්මකව චරිත ඝාතනය කිරීමෙන් සහ ඒ වගේම ජනතාව අතර තියෙන ඒ ප්‍රසාදය විනාශ කළා ඒ විශ්වාසය කඩ කිරීමේ වැඩ පිළිවෙලක් දියත් වෙනවා මේ රටේ මම මේ දක්වා මේ සම්බන්ධව කිසිම දෙයක් කතා කරලා නැහැ. හෙට එක්කෙනෙකුට එක මාධ්‍ය ආයතනයකට රුපියල් බිලියන 1ක නඩුවක් පැවරනවා. මේ කරපු අපහාසවලට. අනිත් අයටත් ඉස්සරහට අනිවාර්යයෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මං අද මං ඔබට හෙළි කරනවා මොකද මේකේ ඉතාම භයානකම දේ තමයි අර ජනතාවගේ තියෙන විශ්වාසය බිඳීමට මේ ගන්නා ප්‍රයත්නය අපිට නිහඬ වෙන්න බෑ මම දැන් මගේ ෆෝන් එකේ තියෙනා මේ ඔක්කොම කියන කුණු ජරා ප්‍රකාශ මඩ ගැසීම් මම ඔක්කොම ඒවා මම කතා කරන්නේ නැහැ නමුත් මම මේකට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ මොකද කියන තියෙන ලොකුම චෝදනාව විකල්පය විනාශ කළා විශාල මුදලක් රැගෙන රටින් පැනලා ගියා කියලා. ජනාධිපති මැතිවරණයෙන් පස්සේ නාගන දෙක දිනයක්වත් රටේ ඉඳලා නැහැ. එදා ඉඳලම ගත කළේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයට යන්නත් බෑ. ඇයි? බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් නැහැ. ඡන්දයට කලින් අපේක්ෂකත්වයේ නාම යෝජනා දෙන්න කලින් ඒක මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා. සහතිකයක් ගත්ත විධිමත් පුරවැසිභාවය අත්හැරලා තියෙනවා. හැබැයි අනිත් අපේක්ෂකයා වගේ හොරෙන් දියුරුම් පෙස්සම කරලා එහෙම නෙමෙයි ආවේ. ඒ අවස්ථාවේදී මේක අහිමි කළේ මොකද මේ මඩගැහිමේ ව්‍යාපාරේ පටන් ගන්න එතනේ. ඉතාමත් සංවිධානාත්මකව. ඔබට මතක ඇති ජනාධිපති මැතිවරණයේ දැන් මේකට උත්තරේ දෙන්න ඕනේ විකල්පයේ විනාශ කළා කියන එක. ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේදී ඔබට මතක ඇති කොබ්බකඩුව විජයරාම්පාරේ කොබ්බකඩුව කේන්ද්‍රයේ තිබිච්ච රැස්වීමට මම ගියේ එක කොන්දේසියකට යටත්ව. ඒ මොකද්ද? අපි ගෙන ආපු වැඩපිළිවෙල. අපි ගෙනාවා විකල්ප වැඩපිළිවෙලක් නව ව්‍යවස්ථාවක්. මම ඒක ඉදිරිපත් කරනකොට කිව්වේ පැහැදිලිවම රටට කිව්වා ඒක මේ විකල්පයේ සියලුම සංවිධානවලට කිව්වා මම මේකට එකතු වෙන්නේ එක කොන්දේසියකට යටත්ව. මොකද මේ රට අපිට මේ රට මේ තත්ත්වයට අවුරුදු 70ක් තිස්සේ අපි මේ අග රට අගාධියට වැටෙන වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ රටේ නීතියක් නැහැ මේ රටේ අධිකරණයේ දෙපයින් බැඳලා නිදහසේ මේ රට මංකොල කරනවා ඒකෙන් ද විකල්පය එනවා නම් අනිවාර්යයෙන්ම පැහැදිලි වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ මේ ඔක්කොම ජනතාවගේ පරම අධිකාරී බලයට යටත් කරලා අධිකරණයේ මූන්ගේ ග්‍රහණයෙන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ තමයි අපි ඉදිරිපත් කළේ ඔබ දන්නවා ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව කියලා ඔබ දකින්නේ මේ දවස්වල වැඩපිළිවෙල හැම එකෙදීම සහභාගී වෙන මේ ඉන්න මන්ත්‍රීවරුම කියනවා මොනද උන් කිව්වේ ඊයේ පෙරේදාත් කිව්වා ස්වර්ණමාහනියකට ආපුවත් කිව්වා අනිවාර්යයෙන්ම මෙතන සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕන මේ විදිහට මේ රට ගෙනියන්න බෑ මේක නීතියේ ආධිපත්‍ය අනිවාර්යයෙන්ම ස්ථාපිත කරන්න ඕන කියලා කිව්වේ කවුද සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකයෙකුත් කිව්වා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකයෙක්ත් කිව්වා එවගේම ඔවුන් පැහැදිලි වූ අනිවාර්යම නාගනද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. උන්නේ ඒ වැඩසටහන බලන්න. මේකේ ඒ කොබ්බකඩුව කේන්ද්‍රයේ තිබිච්ච වැඩසටහනේදී මට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය ශ්‍රීනාත් පෙරේරා ඔබ දන්නවා බල්බ් එකකින් එන්නේ. එයා අත විශ්වා එක පාටම ඔක්කොමත් එක අත විශ්වා we stand for a system change. මොකද මම එහෙම නැතුව මං කාත් එක්කවත් යන්න එකඟුනේ නෑ. මං දන්නවා ඒකේ වැඩක් නෑ. ආපහු මේ කුණු ගොඩටම තමයි යන්නේ. එහෙම කියලා මේකට එකඟුණාට පස්සේ තමයි අපි එකතු වුණේ. හැබැයි එතෙන්ට ජවිපේ එදත් හිටියේ නැහැ. ඉන්න අනතුරුව ඊළඟ සති අන්තයේම ශ්‍රීනාත් පෙරේර කියලා සිරස වැඩසටහනකට කියලා මන්ද දවසද මොකක්ද ඒක කියලා නෑ නෑ නෑ. We stand we won't accept that change. අපි කැමති මේ තියෙන කුණු කන ක්‍රමවේදයටම කියලා ඔහු කිව්වා. මේ සිස්ටම් චේන්ජ් එකට අපි විරුද්ධයි කියලා. හැබැයි මේ සිස්ටම් චේන්ජ් කන්සෙප්ට් එක හැදුවේ මේ සම්බන්ධව ආගම ව්‍යවස්ථා නීතිය ප්‍රකාශ සම්බන්ධව විචාරදීන් පස් දෙනෙක් නීති විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ජෝ සිල්වා මහත්මයා ඒ වගේම ජනාධිපති නීතිචුවරයෙකු වන ප්‍රසන්ත ලාල්දි අල්විස් මහත්මයා
सुनील कुरे महात्म्यवहत् संपादक नीति वगेम पारिपालन नीति विचारदे श्रेष्ठाधिकारे दैंगट नीति इवगे मी वी के नानाकार अग्रमात्य लेखम वर एक हूँ ऑस्ट्रेलिया इलाट मे नागानंद अपि ममेल श्रेष्ठाधिकारे महाजन ऐतिहासिक क्रियात्मक करने इवगे ऊनम वेरदि व्यवस्था संशोधना श्रेष्ठाधिकारे दडी अभियोगल अल्ला एवट नियम विसुंधु लबादेन के अभी पद्धने तमें मे व्यवस्था संपा हेदु संपादने के लिए मेक हेदुवे हरियटम व्यवस्थ मेक संपादने के जनता परमाधिपति इहलिम तीयला पार्लिमेंटवा कैबिनेट मंडलया अधिकरण्या जनता आगे बालेटे अटपत्कर किसी केनकुट किसीम बूर लगदील आय अहून त्वर दल आय राज्य नायक गेलवी मकने दिन तीन व्यवस्था तीनोट नड़दान लगे अपराध सिविल किसी देखट श्रेष्ठाधिकारी अग्रमीन से कार्य अहून किसीम समावन हेम नीति अतिबन अगमीन कीपदने मेवन हीरे मेक संपादने तम अभी महाजनता इद्रीट आवे देगल मौन पसे दिन मेकिता भयानक मेक तेको तब कुछ पोड कंड बेर मौन दिन विकल्पे मेतने वर्तना नमूत रटे जनता व मम दख लोके गीय गीयतन जपानी ऑस्ट्रेलिया व्याम इंग्लांते फ्रांस जर्मनी इताली मे लोके हेमतन स्विटरलांते ओन एका मेन मे वटा एकतूने अब अमेरिका एंड बेरोना वीसा देंड बैक मुखद नागानंदर सोफा अग्रीमेंट कर दड़ी अभियोग अखेल सा मे ओख मे वटे एकतूने नीति आधिपत्य वेदगा इट पास मुखदूने मौन दनगत्ता मे आपु रेल मेक सुनामी अगेनो कि मोबट पोरुंदूना मेके ओन ओम लसन संविधान अर पक्षे अभी ओखम वैसी पक्षे लेखम गेटगेवट दुन्ने नाम योजना देंड खलिंग अप तेपत्म संधा एन ओट इड दुन्ने वेलक्व ये अवस्थावेदी ओहुगे ओहु करपु पापोच्चारणे अतीन एक तमाय अरे इक्कीने अर सुभ सिंह किलाने दालतिबुना सोशल मीडिया वाले मम ये पापोच्चारणे मटत मगे पुताल दिन इद्री एक प्ले कला एक संपूर्ण पापोच्चार करना पापोच्चारण करना कौद मेके पिटपासी हिटी के ए नम ओक्कमत्ते अपिकुवा मेके हुटे एलिकरण देखा ओहू क्यूवा जनाधिपति मेतुवाने पशु हेलिकरणवा मत लोक बालपैम कलासे हो अनु कुमार दिशा नायक सामगे इक्का ओह सामगिटे तब हेरत के लिए दिना नम तक संपूर्ण प्रतिक्षेप कला मुखद अभी हुंदम दलना ममना दलना वर्तमान जवी पे ये काले रोहन विजय महात्म्य प्रतिपत्ति वाली मैल गए अब देखने ये अरे तनक कीला निकम हूना बेलटम तुंडूदागत अरे कौद राजपक्ष के पुताल वाहन तोगेना मिलियन सीएगा वाहन के नाव कि हई कैगा रटम कि अतटम बुरुना एक मम एवेलावेद मे नूर रस्वी मगदी मे नुगे रस्वी मगदी मम को सोमवार सामर सिंह महात्मी बुरुआ वहाँ मैंकर कोटेना को हरी मैं विधि मत परीक्षण कल तम अंदकमा ओ वैडे करबाई अमार वेट इलास्कर तो मम्मी रटट के लिए मत दम्मी की इलास्कर बैक मम्मी की अंट दी ए पक्षि निर्मातृ वरिया बीच ये तिबुन प्रतिपत्ति कावदा पावदे ये प्रतिपत्ति मम आगे एक मट आराधना कर पागे हत हन जन्मदिन उत्सव इट गी अंबलंगूड ए तिबीचे हुट तिबीच ए पीलिगे मन सा विनहेतु अने ओह करंट गी अदे ओह विप्लव करंट गी उन्े मे करंट उन्े मे चांदे एक विन सर इतना दी एक संविधान कले विलेगोड हरिदेव स्वामी हंसे महाचार्य वे मम हित मे कट्टिया तेल हिति विजयवीर रोहन विजयवीर पक्ष निर्मातरागे पुता पमन नम तेदा मम देख अनुकुमार दिशा नायक वेबसाइट के दिन अपे निर्मातृ वरे आकलट विजयवीर रोहन विजयवीर की फोटोग्राफी अदाल पाक्षिक संपूर्ण गुणाट संपूर्ण वंचाकर अपि तिन्े हूगे दर्शन समगतम नमू ओंट बेरेवना पक्षे निर्मातृवर आगे बिरीद हा दरु अद तिन्न वेलिसर नेवी कैंपे मिलियन बिलियन गण तीन पक्षे बेरेवना ओंट यापत करान
हरी एक निशा मम्मी वोट के मौन एहम दियाला उन दनगा वास्तवन को जविपे कटे मे आप उंट विशाल विद बलपैम कति कल मे की पूदलिया ओ हेरत पूदल ये पक्ष लेखर आई नूर इवगेम एन पी एम के कटिया नूर गील मे पक्ष लेखम कोहमारी गेटगालती आगा नाम योजना दाणे एंड दिन नेत्व एपतेपत्क नेत्व वह दखिंडति यद नाम योजना दिन अवस्थावेदी नागानंद गिया मेथिवर्ण कमीशम गील महत्री पा गील महेंद्र देश प्रियट लेखन करंगील मम इद्रिपत्कला वहाम महापराध लोवपुरा प्रजाव मे वट हिटिया मेक संविधान कुमंत्रण मेकल कूट मे बेड़ा मेक वहाम मेकटो विसंध मध्योनी मुखदे वैसी पक्षे तम मे वेरद अनिवार्य मे नाम योजना मुखद दील तिबुन पक्षे एक मध्यम कारक सभा तींद करगन लिखित वुना पक्षे अपेक्षक है पत्कल हेम कर्ल तमय मे कैतवाड़ेकले रटे ब्रिता पुरवेति भावेला एक ओंगे एक डिमांड इलिमा एक पत्कल मेति कमीशम एक हाथ के अरगन इट पास तमय मे सर्टिफिकेट दुंडे एक अरगत पास तमय मे वंचाव कले मे वंचावी पिटपास हिटपु प्रधानम कट्य तमय एनपीएम जनता विमुक्ति पेरमुण ये पक्ष देखा ते वगेम मंगल समरवीर अतुल मे कट्यम एक प्रतिपाल खेटेट चंदी इद्रिपत्कर बेरू नाम एक अभी वेन वेन सहन उत्साह वेन पक्ष की प्याकम साखच गल्ला बट मम की लि मैत्रीपाल सिरसेन पाव हमूना अरे सारथ फोनसेका तब अंबलांगोड़ पक्ष या हमूना ओ मिलियन त्याग किलो अभी आवे महाजनता और सेवेकर मैं मांगको लेट नरे अरे एक निशा ए किसीम देश पालन पा मैं दीव गुणशेखर कथा आगल अब हांड दीव गुणशेखर के रेकॉर्डिंग अत्यन माव हमें उदय पांद्र कथ आगल नमूत मम मट एक करंट बेरे उना के मौन कोहोमहारी मोन क्रमेकिंग हरी ब्लॉक ओन अपेक्षा कला दैंग वेडे हरी दैंग ये रेल इवराय दैंग ये सांदी का अपटे लैबे के नमूत मुखदूने ओन अपेक्षा उन दनगा लोकू मे अर्बूद मून देना चंदेदी ये अपेक्षा भी इष्ट ना दडी से जनता दंड अमकला अपयात्रा सतकला जनता ओन गे ये तिबिच सिहिने बोंदकले मेन्न मे तुट्टु देखे विकल्पय मुखदी मन तवदे कबड़ी क्या लोनी अगोस्त मासे दाहतर बात्र मूल्य रश्मी मगदी हौदोय लाल कांत हू प्रकाश अकला यथकोट मे विकल्पे गोडन अगमित नवस्था मे सैम दिया मे उबट की अन्नी आय हेरेंड बे गोल्ड मुखद कट्टी मेतन हिट कट्टी इन ओको ने अभी कोहमत जनाधिपति मेतन अभी लक्ष पहालवा यहाँ आप हम दिल्ली हेम की ओके बॉडी लांग्वेज के मम तेरूंगा मेकर वंचावा मैं ये कट्टी टिक मोहू ना लोक वंचावा मोह मे विकल्पे एक वकीम पहुवद मोहु गिहिला बी एम ई सी एच के भंडार नायक सामंत्रण साल आगे प्रकाश अक्का प्रसिद्ध प्रकाश अक्का विकल्पे जनता व्यक्ति पेरमेल जन बालवेगे नमी ये पेन विकल्पे एकतु कल्ला एक अपेक्षक गेंडति बिच उत्साह संपूर्ण में व्यर्थक जाबिपे इट पास नाम योजना दूनट पास मैं ओकोम तीन साक्षि तेक मे वे कथा नवत वातावरण उत्साह मे विकल्पे अपेक्षकल्ला इक्कीन चंदटा ये वास्तावेदि मम क्यूवा मैं संपूर्ण सहयोग सूदान मगद ऑस्ट्रेलिया डॉक्टर के खाता क्यूवा अभी मे चंदे दें मैं नवति के चंदे दें डॉक्टर खाता कल योजना कला मट पस्त अरे कौद ऑडिटर जनरल के किटे वोट मत गति सरत चंद्र मायादूण्णे वोट अवस्थावे इतकोट जविपे तेत मम मम कल्पना कल अंतिम तीन कल हरी मम देना मग एक इतकोट मनोवाद मायादूण महात्म्या की नया जाविपे कर एकंगे नया के बट दहांड पुलवा दोस्तर महात्म्या मुखदूण के ओन एक प्रतिक्षेप कला हूट देंड मम मेच्चर एकंगेला मे वेडपिले हूट एंड एकंगेला ओन एक प्रतिक्षेप कला इन अणतुर
බත්තර මුල්ලේ තිබුණ සාකච්ඡාව. ඒ සාකච්ඡාවට මායදුන්නේ මාත්මයා. මම විජිත හේරත් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හිටපු. ඒ වගේම තව ඒ හිටිය කපිල කරුණාදාර මාත්මයා. අපි හතර දෙනෙක් හිටියා. ඒ මහත්මයාගේ ගෙදර තමයි මේ සාකච්ඡාව තිබුණේ. එතනදිත් මම යෝජනා කළා විජිත හේරත් හරි. මම අන්කන්ඩිෂනලි සපෝට් කරන්න. ඔබ මේක පක්ෂයේ අපේක්ෂකයා මේක රටට ඉදිරිපත් කරන්න කියන්න. ඒ කියන්නේ අනුර කුමාර දිසානායකට ජනාධිපති මැතිවරණයේදී මේක ඉදිරිපත් කළා හිටන් ජනතාවට කියන්න මම එන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න. හරිද? මේක අපි ගේන්නේ ලේහිලීම් ඇති විප්ලවයක් නෙමේ ජනතාවගේ ජනමතය දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන බලයකම තමයි ජනතාවගේ ජනමතය අරගෙන ඒකෙන් මම මේක සම්මත කරන්න මම සූදානම් කියලා කියනලා එන්නේ කියලා. ඒ වතාවදී ඔබට මතක ඇති එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙච්ච කවුද මේ සජිත් ප්‍රේමදාසත් රටට කිව්වා ඔහු එකඟ වුණා මාත්‍යක මේ වැඩේ කරන්න. පත්තරේ ඔහු මුල් පිටේ Sunday Times එකෙන් කිව්වා People's Constitution through Social Revolution කියලා. ඒ කියන්නේ මහා ජනතාවගේ ව්‍යවස්ථාවක් ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් ගේනවා මොනවාගෙන් ජනතාව මගින් දියත් කරන විප්ලවයක් විසින් සෝෂල් රෙවලූෂන් එකක්ලා මහා ජනතාවගේ නැගිටීමෙන් කරන විප්ලවයක් තුලින් නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා සජිත් ප්‍රේමදාස කතා කළා. එතකොට එහෙම කියලා තියෙද්දි තරුණයෝ 60000 කතර 89 දී මැර ගියා. 71 දීත් මෙච්චර මිය ගියා. මෙච්චර බරපතල අපරාධ රසකට සම්බන්ධ මේ කට්ටියට ඔවුන් කියනවා මේක අපිට පිළිගන්න බෑ. මේක ව්‍යවස්ථා විරෝධී. හැබැයි මස් කඩේට තරුණයෝ දක්වනකොට ඒක ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී නෑ. මේ දේ රටේ ගේන්න තියෙන මේ දීපු අවස්ථාවත් පැහැරෑරියා. ඒක නිසා ඔබ දැන් තේරුම් ගන්න කරුණා කළා කවුද විකල්පය කාලා දාලා විනාශ කළේ කියලා. ඒකෙදි රටේ ජනතාව පොදු ජනතාව දැඩි තීන්දුවක් ගත්තා උන්ට දඬුවම් කරන්න මොකද ඒ කරලේ මහා අපරාධයක් ජනතාවගේ ඒ තිබිච්ච සිහිනය මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ගාන 30 මේ කරපු මහා අපරාධයේ මාතෘභූමිය ගලවා ගන්න හොඳටම තිබිච්ච අවස්ථාව ඇයි නාගානන්දත් එනවට බයයි මොකද නාගානන්ද આવුවොත් උන්ට chance එකක් නැහැ කියලා බයයි මොකද ඔහුගෙන් කිසිම සමාවක් නැහැ හවුනොත් කියලා වරදක් කළා හවුනොත් සමාවක් නැහැ ඒක නිසා තමයි ඔවුන් කට්ටි පැනලා ජනතාවත් සම්පූර්ණයෙන්ම අතරමං කළා රටත් අතරමං කළා විකල්පයේ කියන දේ ජනතාවට පිළිකුල් වෙන තැනට වැඩ කළේ වෙන කවුරුත් නෙමේ අනුර කුමාර දිසානායක. පුළුවන් නම් ඔහුට මේකට කතා කරන්න කියන්න. ජීවිතේට මම දන්නවා ඔහු නාගානන්දර මූණ මූණ කතා කරන්න රැස්වීමකදී එන්නේ නැහැ. ඔහු බයයි. ඔහුගේ යට ඇඳුමත් නැතුව යන්න වෙයි කියලා හිතන් මොන නාගානන්දර මූණ දෙන්නේ නැහැ. මේ දේ මම ඔබට කියන්නේ මෙන්න මේකයි. මෙතනදී ඔබ තේරුම් ගන්න මම මේ පළවෙනි ප්‍රශ්නේ උදුන්නේ මේ විකල්පය නාගානන්ද විනාශ කළා කියන එකට දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා කවුද විකල්පය විනාශ කළේ දැන් ওই කීපු සාකච්ඡා ඕව ගැන මම මේ සාක්ෂිය අතුව කියන්නේ පුළුවන් නම් කියන්නේ විජිත හේරත් එහෙම එකක් තිබුණ නැහැ කියලා ඒතකොට මම ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් කියන්නේ අනිත් අයටත් ඒ වෙලාවේදීත් ඔය නාම යෝජනා දෙන අවස්ථාවේදී මම අපේක්ෂා කළා මොකද ව්‍යවස්ථාව ප්‍රකාර දිත්ව පුරෑචියෙකුට නාම යෝජනා දෙන්න බෑ ඒක තමයි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හැරලා සහතිකයක් ගත්තේ. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා දිත්ව පුරවැසිය. ඔබ දන්නවා ඔහුගේ පුරවැසි භාවයේ ගියේ මේ මාර්තු මාසෙ විතර තමයි ඌට පුරවැසි භාවයේ අත්හැරියේ. ඔබට මතක ඇති මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සභාපතිවරයා ඌට දුන්න අවස්ථාවක් දියුරුම් පෙසමක් දීලා නාම යෝජනා දෙන්න. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ අවස්ථාවේදී අපේක්ෂා කළා මොකද හුල් මෙතන කොමිසමේ එක සමාජික ප්‍රසිද්ධියෙම කිව්වා මම මේක අභියෝග කරනවා ඌට ඡන්දෙට ඉල්ලන්න බෑ කියලා. එහෙම හුල් මහත්මයා එහෙම ප්‍රකාශයක් කළ තිබිද්දී හැබැයි ඒකට මහින්ද දේශප්‍රිය ඉඩ දුන්නේ නැහැ. ඔහු මොනවද කළේ? ඕක අනිත් අය මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ යොමු කරනවා. අපි තුන්දෙනා ඉන්නේ කොමිසමේ සමාජික තුන්දෙනා ඉන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඒක විභාග කළා. ඔහුට දුන්නෙත් නැහැ. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළෙත් නැහැ. එක්කෙනෙකුටවත් කෂේරුකාවක් තිබුණ නැහැ. ඔය එතන හිටියා කවුද? පෙරටුගාමීන් කියලා කට්ටියක් හිටියා. ජාවිපේ හිටියා. දැන් කෑ ගහනවා පණ යනකම. මම දැක විජිත හේරත් ඊයේ පෙරේද කියනවා. දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ රටට ප්‍රකාශයක් කරන්න ඕනි.
මම සෝෆා මම MCC අස්සම් කරන්න නැහැ කියලා. ඔය කතාව ප්‍රශ්නයක් නැහැ. එදා ඔය ප්‍රශ්නය අහන්න කෂේරුකාවක් තිබ්බනම් එහෙමනම් චන්දිට ඉදිරිපත් වෙන්නේ චමල් රාජපක්ෂ. ඒක නිසා තමයි ඔහු එතන පාවිච්චි කළේ හදිස්සියෙන් වටනාගනන් දාවොත් මේ ප්‍රශ්නෙට මෙහෙම මුහුණ දෙන්න ඕනි කියන එක. දැන් ඔය එක කොටසක් මම ඔබට කිව්වේ. හරි ඊළඟට මොකද වුනේ? ඊළඟට ඒ ව්‍යාපාරේ ඒ කූට ව්‍යාපාරේ ඒ අන්තිම පිහියෙන් පිටිපස්සෙන් ඇයිනීමේ ව්‍යාපාරයේ දියත් කරපු හේරත් කියන පුද්ගලයා මේ පාර ඡන්දෙට ඉස්සෙල්ලා ජනාධිපති මැතිවරණයට දිනකට කලින් මාධ්‍ය හමුවේ පෙනී සිටින් SLV log එකේදී කිව්වා කෙලින්ම අනුරු කුමාර දිසානායකට දෙන ඡන්ද සියල්ල සජිත් ප්‍රේමදාසට දෙන්න කියලා. ඔබ අහන්න ඇති ඒක අහන්න ඔබට ඒක ආපස්සට ගිහලා අහන්න පුළුවන්. එතකොට ඔබට තේරෙන්න ඕනේ. එහෙමනම් අනුරු කුමාර දිසානායකට ඒ පක්ෂයේ 6 දෙනාට කියන්න පුළුවන්. වෙන්න ඕනේ නෑ 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 අපි එහෙම කිව්වේ නෑ. අපි ඒ කියන දී කරපු ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසි දෙයක් කළේ නෑ. එතන එන්නේ ඔය බලන්න මේ කියන ඩීල් දේශපාලනේ තත්ත්වය. එහෙම කියලා ඉන්න අනුතුරු මොනවද කළේ? එහෙම කියලා මේ පාර දැන් මේක තහවුරු කළා මේ එක්සත් ජාතික පක්ෂයත් JVP එකත් කියන දෙකම එකක් කියන එක තහවුරු කරමින් මේ පාර එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුව බලන්න කොළඹ දිස්ත්‍රික්කයේ ඒ කීප හේරත් දැන් රනිල් වික්‍රමසිංහත් එක්ක ඡන්දෙට ඉල්ලනවා. දැන් ඊළඟට මොනවද මොවුන් කළේ? ඊළඟට කළේ මොවුන් දිග්ගින් දිගටම අද්දටත් මේ මඩ පාර ගන්න. ඒක තමයි මම කල්පනා කළේ හෙට අනිවාර්යෙන් මේ එක කාණ්ඩයකට මේ නඩුව ගේන්න ඕන. අර ඊතලයේ කියන පත්‍රයේ ගහලා ගියා නාගන්ද මෙච්චර මිලියන් විශාල ගණක් හොරකම් කරගෙන ගියා කියලා. ඒකට තමයි මේ නඩුව ගේන්නේ පළවෙනි නඩුව 1 බිලියන් මිලියන 1000ක මේකක් ඒක එක්කෙනෙක් විතරන්නේ මේ තව ගොඩක් මේක අනිවාර්යෙන්ම ඉදිරියේදී කොටු වෙනවා. මොකද නාගන්ද කියන්නේ අංශු මාත්‍රයක්. ඒ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ආධාර දීපු කිසි කෙනෙක්ගේ සත්ත පහක දෙයක් වංචා කළේ නැහැ. ඒ මැතිවරණ ව්‍යාපාරයේ සඳහා ඒ ඇති කරපු බැංකු ගිණුම පවා ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයත් එක්ක කතා කරලා චෙක් පොතක්වත් නැතුව ඒ ගිණුමෙන් මුදල් ගන්න බෑ. ඒ ගිණුම ඇති කළේ මහජනතාවගේ ආධාරවලින් නිසා යම් ඒක පාවිච්චි කරන ඕනෑම වියදමක් බැංකුවේ මැනේජර් එක දෙන්නේ කසම් කරන්න ඕනේ. මම කියන්න ඕනේ මේ මුදල් මේ පොත් print කරන්න මෙන්න මේක ප්‍රවාහණයට මෙන්න මේක මේ විදියට එක එක ප්‍රචාරණයට මේ ඔක්කොම රටට පෙන්වන්න ඕනේ කියලා. ඒකෙන්ද ඒ විදියට තමයි මේ ගිණුම අපි කළේ. මෙතනදී මම කියන්න ඕන ඒ ගිණුම සම්බන්ධයෙන් උත් ඔය හේරත් කියන පුද්ගලයා කෙලින්ම පොලිස් ප්‍රතිවරයාට පැමිණිල්ලක් කළා මෙතන ලොකු වංචාවක් වෙනවා කියලා. ඒ වගේම ඔහු පැමිණිල්ලක් කළා මැතිවරණ කොමිසමට නාගානන්දට ඡන්දය ඉල්ලන්න දෙන්න එපා ඔහු විදිත්තුපුර ඇතියේ කියලා. තව පැමිණිල්ලක් කළා බ්‍රිතාන්‍ය හෝම් සෙක්‍රටරියට සදේශ ලේකම්ට මොහුගේ විදිත්තුපුර ඇති භාවය මෙහෙම මොහු ගල මේ ඉවත් කරගන්න ඉඩ දෙන්න එපා කියලා. ඔහුම ඒව ප්‍රසිද්ධියේ මාධ්‍යවල ප්‍රකාශයට පත් කළා. කියන්නේ මොවුන් සෑම උත්සාහයක්ම ගත්තේ ඔවුන් කල්පනා කළා නාගානන්දගේ පැමිණීමෙන් ජවිපය අනාථ වෙයි කියලා. හැබැයි ඒකෙන් අනාථ වුණේ ඊටත් එහා ගිලා තමන්ගේ ඇපේ පෑවා අන්තිමට නැති වුණා. ඒකට නාගානන්ද දොස් කියලා වැඩක් නැහැ. හැබැයි ජනතාව මන් දන්නවා මේ වත්තයිද පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා දැඩි තීන්දුවක් ගන්න ඕන මේ කට්ටිය කරපු මේ බරපතල වංචාවට. ඊළඟට මොනවද කළේ? මේ විදිහට දිගින් දිගටම මඩ ගැහුවා. මොකද්ද ගත්තේ? මඩ ගැහුවේ මොකද්ද කළේ? මඩ ගැහුවේ මෙහෙම මෙච්චර මුදලක් අරන් රටින් පැන්න මේ වගේ වංචාකාරයෙක්. දැන් අදත් බලන්න අදත් මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් කෙලින්ම පස්සෙන් එන්නේ. ඒක තමයි මේ රටවල් පහකින් බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ජපානය, ඊළඟට කැලිෆෝනියාව, ජර්මනි, ප්‍රංශේ මේ කට්ටියක්ම දැන් කතා කරලා කිව්වා අපි ජනාධිපති මැතිවරණයට මුදල් ආධාර දුන්නේ ඔය මඩ ගහන එක්කෙනෙක්වත් සත පහක්වත් දීලා නැති අය. කවුරු හරි ඉන්නවා නම් මම ඒකයි ඔබට කිව්වේ සත්ත පහක් අපි මුදලින් ගත්තේ නැහැ. කවුරු හරි ඉන්නවා නම් මුදල් ආධාර දීපු අය කරුණාකරලා රිසිට් පතත් එක්ක ඉදිරිපත් වෙන්න අපි ගෙවන්න සූදානම්. ඔයිට වැඩිය කියන්න දෙයක් නැහැ. එපමණක් නොවේ. අපි මේ ආධාර මුදල් ওই මිලියන 13 අපි ඒක මොනවද කළේ? අවුරුදු ගණනාවක් මුළුල්ලේ මේක මේ තියෙන හත්වන මුද්‍රණය. මේක ලංකාව පුරා යාපනයේද හම්බන්තොටද
මේ පැත්තෙන් ත්‍රිකුණාමලයේද මේ පැත්තෙන් පුත්තලමද ඊළඟට රට මැද තියෙන්නේ මොනවාද මයිංගනේද රට පුරා මේක අරන්ගිල රටේ ජනතාව දැනුවත් කළා මාතෘභූමිය ගලවා ගැනීමට තියෙන එකම ක්‍රමවේදය ජනතාව බලගන්වලා රටේ උත්තරීන නීතිය සම්මත කරන්න ඕනේ ජනතාවගේ මැදිහත් වීමෙන් මිසක් 225 නොවේ කියලා. ඒක අන්තිමටම අපි මැතිවරණයෙන් පසුව සම්පූර්ණයෙන්ම විගණනය කරන විගණන වාර්තාව ඒක විගණකවරයෙක් වරලත් විගණකවරයෙක් මෙන්ම මගේ ආක්ෂණ සහිතව මැතිවරණ කමිසම ඒක ඉදිරිපත් කරන්න කිව්වා පක්ෂ ලියාපදිංචි කරන්නත් ඊට කලිනුත් දුන්නා සම්පූර්ණ ගිණුම් වාර්තාවක් දුන්නා ඒක සත පහක දෙයක් අපිට ඒක කරන්න පුළුවන් අය නෙවෙයි. නමුත් මම ගත්තා අපි ඒක අසං කළා දුන්නා මමත් මම ගත්තා ජවිපේ account ඒවා කිසි කෙනෙක් ඔඩිටර් කෙනෙක් අසං කළා කියන්නේ පක්ෂයේ ලේකම් බාණ්ඩාගාරික අසංකලාට ඒක එතන ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ මේ ගිනුම් වල වගකීම අපි ගන්නවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. අර උසාවියේ ඉන්නවනේ. ඔබ කියන්නේ අර ගියාම දුරුම් පෙසම ටක් ගාලා අසංකල රුපියල් 100 කට දෙන්නේ. ඒ වගේ එකක් තමයි එතනත් කරලා තිබුණේ. ඒ ඒක නිසා තමයි මම කියන්නේ ඔබට අපි ඉතාමත්ම වගකීමෙන් වැඩ කළේ අපේ වැඩ පිළිවෙල මුල ඉඳන් අගටම සම්පූර්ණයෙන්ම පාරදර්ශයයි. ඒ කියන්නේ 100% ට්‍රාන්ස්පරන්ට් සම්පූර්ණ වගකීම ගත්තා ජනතාව අපි කෙරෙහි තබා තිබු විශ්වාසයේ අංශු මාත්‍රයක් අත් අපි එක බිඳෙල්ලුවේ නැහැ. දැන් ඔබට මම ওই ෂේස් දෙකක් කිව්වා. මොනවාද දෙක? එක කොහොමද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ මොවුන් සංවිධානය වෙලා ඒක කඩාකප්පා කළේ. ඒකට ජනතාව දඬුවම් දුන්නා. දැන් ඊළඟට මම කිව්වා ඔබට කොහොමද ඒ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට ඒ ලැබිච්ච මුදල් අවුරුදු ගණනාවක් තිස්සේ මැතිවරණයට ව්‍යාපාරයට ගියේ අපි අන්තිමට හදිස්සියෙම නාම යෝජනා දෙන්න බැරි වුණාම අපි පුදුමාකාර විදියට හිර වුණා. මොකද අපිට මුකුත් කරන්න බෑ. මැතිවරණ ව්‍යාපාරයේ මග හිටියා. ඇත්තටම අපි තවත් එතන ප්‍රශ්න තියෙනවා මූල්‍යමය වශයෙන්. මොකද අපිට හිර වුණා. අපිට කරගන්න දෙයක් නැහැ. නාම යෝජනා දෙන්න බැරි වුණා. මාසයකට වැඩි කාලයක් තුල අපිට කරගන්න කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒක කවුට කාටත් මේ දැනුම් දෙන්නේ අපි මේ කරන මඩ ව්‍යාපාරයට රටට දැනුම් දීමක් කරන්න ඕන මට ඒ වගකීමක් තියෙනවා ඒ වගේම මම ඔබට 100%ක් වගකීනම් මේකට ආධාර උපකාර කරපු අයට ඔබට යම් හිතේදනාවක් ඇති වුණා නම් ඒ වගේ 10 ගුණයකට 100 ගුණයකට වැඩිය මමත් ඒ තත්ත්වයට පත් වුණා කම්පාවට පත් වුණා මේ වගේ ලංකාවේ දේශපාලනයේ මෙච්චර ම්ලේච්ඡයි තුච්ඡයි නිඳිතයි කියලා මම දැනගෙන හිටියේ නෑ ඒ කියන්නේ ඡන්දයට ගිහලා ඡන්දේ පරිදීන එක වෙනම දෙයක් පිටිපස්සෙන් පිහියෙන් ඇනලා ඇවිල්ලා ඡන්දේ දිනන්න ගිහලා ඒකට හොඳටම දඬුවම් වින්දා දැන් මම දැම කතා කරනවා මේ පහර දෙන්නේ දිගින් දිගටම මම මේ අද මේ වැඩසටහන මේ ගැන විතරයි කතා කරන්නේ ඉන් ඉදිරියට මොනවද කළේ මේ ප්‍රචාරය කරනකොට මම කල්පනා කළා මේ පක්ෂ ලංකාවේ අනිත් දේශපාලන පක්ෂ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කොතෙක් දුරට නීත්‍යයට අනුකූලද ඔවුන්ගේ දේශපාලන පක්ෂවල සියලු දෙනාගේම බැංකු ගිණුම් ඒ පක්ෂයේ ව්‍යවස්ථා ඔක්කොම අරගෙන රටට හෙලි කරන්න ඕන කියලා මම ගත්ත එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ඒකෙත් සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කෙනක බිඳුවයි රනිල් වික්‍රමසිංහගේ ග්‍රහණය තමයි මේ පක්ෂයේ පවතින්නේ ඔහුගේ අවසරයකින් තොරව මොකුත් කරන්න බෑ තියෙන ඒකාධිපති වාදය. ඒ වගේම තමයි අනිත් පක්ෂය එක්සත් ජාතික පක්ෂය පොහොට්ටු කණ්ඩායම ඒ කියන්නේ අනිත් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒකෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳුවයි. මධ්‍යම කාරක සභාව තමයි ඊළඟට නායකයා තෝරන්නේ. බලන්න අපේ සංවිධානය. අපි තින්නේ විනිවිද පෙරමුණ. ඒකෙත් ව්‍යවස්ථාව ඔය හංගල නැහැ අපේ වැඩ ඔක්කොම ඕපන් ටෝටලි ට්‍රාන්ස්පරන්ට් ඔබ දකි 100%ක් විනිවිද දකිනවා නායකත්වයේ හොම කාටවත් ගැට ගහලා නැහැ නායකත්වයේ පක්ෂයේ මධ්‍යම කාර සභාවේ නෙවෙයි පක්ෂයේ ඉන්න සාමාන්‍ය සමාජිකයන්ට ලියාපදිංචි සමාජිකයන්ට මාස 6කට වැඩි කාලයක් පක්ෂයේ ලියාපදිංචි අයට පක්ෂයේ තියෙන වාර්ෂික රැස්වීමේදී ඔවුන්ට තීරණය කරන්න පුළුවන් ඒක තමයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී අනිත් රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේදය ඒක තමයි මම කිව්වේ මේ එකම දේශපාලන පක්ෂයකවත් මම ඒක අධ්‍යයනයක් කළේ මොකටවත් නෙමේ මේක රටේ ජනතාව දැනගන්න ඕනේ ඇයි මේ රටේ එකම මිනිස්සයා පක්ෂයේ අවුරුදු 20 30 හිර වෙලා තියෙන්නේ ඇයි කියන එකට පිළිතුරක් දෙන්න මම දැක්කා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඔබට මතකයි අර චන්ද්‍රිකා වණ්ඩාරනායක කියනවා මේ රනිල් මහින්ද රාජපක්ෂ අයලා කිව්වා
මට දුන්නේ නැත්තම් පක්ෂේ මම පක්ෂේ කවුදද කඩාගෙන යනවා. ඒ කියන්නේ මේ එක පක්ෂිකවත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඊළඟට මම කල්පනා කළා මේ පක්ෂවල වාර්ෂික ගිණුම් වාර්තා මැතිවරණ නීතිය ප්‍රකාරව ඕන් බැඳී සිටිනවා පාර්ලිමේන්තු මැතිවරණ නීතිය ප්‍රකාරව තමන්ගේ ගිණුම් වාර්ෂික ගිණුම් මැතිවරණ කොමිසමට විගණකවරයෙකු විසින් සහතික කළා පක්ෂයේ ලේකම් භාණ්ඩාගාරික අත්සන් කළා මේක දෙන්න. අපි දුන්නේත් ඒ විදිහට සම්පූර්ණ මම ගිය සීට 100ක් පාරිශුද්ධයි අපි කරපු දේ විවෘතයි ටෝටලි ට්‍රාන්ස්පරන්ට් මම මේක ගත්තම මම මේ දැකපු දේ එක පක්ෂ දෙකක් ගත්තොත් ප්‍රධාන පක්ෂ දෙකේ ඉඳලා මම කියන්නම් එක්සත් ජාතික පක්ෂයේ පසුගිය මැතිවරණ ව්‍යාපාරයට මිලියන 300කට වැඩිය වියදම් කළා කියලා ඔබට දකින්න පුළුවන් මේ සම්බන්ධ දෙන ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් රිපෝර්ට්ස් මිලියන 300ක් කියන්නේ ලක්ෂ 3000ක් හරිද හරිද නෑ මිලියන 300ක් වොන් වියදම් කළා තිබුණා ඒ මිලියන 300ක් වියදම් කළා තිබුණේ මහජනතාව මොවුන්ට දීපු මුදල්ද නැත්නම් කළු සල්ලිද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් මේ ගිණුම් වල පෙන්වුවේ වෙන කතාවක්. ඒකේ තියෙන්නේ මේ මිලියන 30ක්ද 40ක්ද. ඒ වගේම තමයි පොහොට්ටුව මිලියන 750කට වැඩි වීදම් කළා හිටන් කියලා කලා කියලා තමයි වාර්තා කළේ. නමුත් උන්ගේ ගිණුම් වල දක්වන්නේ මිලියන 60ක්ද 70ක්ද වගේ ගානක්. සම්පූර්ණ සාවද්‍ය වාර්තාවක්. ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම තමයි කිසිම තැනක දක්වන්නේ කොච්චරද මිලියන 60ක්ද කොහෙද මට මතක විදියට ජනාධිපති මැතිවරණයට වියදම් කළා තියෙන්නේ මාළඟ ගිණුම් වාර්තා හැමම තියෙනවා මේකේ මොන වටද වියදම් කළේ ප්‍රවාහණයටද ප්‍රචාරණයටද ඊළඟට වෙන මුද්‍රණ කටයුතු වලටද මේ කිසි දෙයක් පෙන්වන්නේ නැහැ එකපාරට කියන මෙච්චරක් වියදම් වුණා කියලා හැබැයි එහෙම කරන්න බෑ කිසිම දේශපාලන පක්ෂයකට ජනතා විමුක්ති පෙරමුණටවත් පොහොට්ටුවටවත් එක්සත් ජාතික පක්ෂයටවත් ඒක කරන්න බෑ ඇයි මේ හැම පක්ෂයක්ම ක්‍රියාත්මක වෙන්නේ රටේ මහ ජනතාවගේ ආධාර මුදල් වලින්. මේ දැක්ක දේවල් වල තවදුරටත් කියනවා නම් මම මේ ගිණුම් වාර්තා ඉල්ලුවම මැතිවරණ කොමිසමෙන් මැතිවරණ කොමිසම මේ ගිණුම් වාර්තා දෙන එක ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව අනිත් පක්ෂ නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ ටීබ්ලින් සිල්වා ඔහු ප්‍රකාශිතව මැතිවරණ කොමිසමට මේකේ දැඩි විරෝධයක් පෑවා මේ ගිණුම් වාර්තා හෙළි කරන එකට. මම ඒක ඉල්ලුවේ වෙන කිසිවකට නෙමේ රටේ මහජනතාවට ලංකාවේ දේශපාලනයේ ඇතුල් පැත්ත පෙන්වන්න. නමුත් මැතිවරණ කොමිසමේ මේ සභාපතිවරයාට මම රටේ නීතිය පැහැදිලි කළාන් පස්සේ ඔබ දන්නවා මැතිවරණ නීතියාවේ 1981 පාර්ලිමේන්තු නීතිය පිළිබඳ තියෙන අංක 1 කෙළතුම නීතිය පාර්ලිමේන්තු මැතිවරණ නීති පිළිබඳ පනත නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා 2015 අප්‍රේල් මාසේ 28 19 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒකේ බලය දෙනවා රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ජාතික ආරක්ෂාවට අදාළ නොවන ඕනම ප්‍රවෘත්තියක් ලබා ගන්න. ඒක නිසා තමයි අර මන්ත්‍රීලාගේ පර්මිට් පිළිබඳ වාර්තා රේගුදු අධ්‍යක්ෂක ජෙනරාල් දෙන්න ප්‍රතික්ෂේප කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ ඔක්කොම ගත්තේ. එතකොට එහෙම කළාන් පස්සේ ඒ තොරතුරු ලබාගෙන මේ පක්ෂයේ මේක දෙන්න බෑ කිව්වට අන්තිමට මහින්ද දේශප්‍රියට සිද්ධ වුණා නීති ප්‍රකාරව නඩු කටයුතු යන්න සූදානම් වෙනකොට ඔහු ඔක්කොම එහෙම යන්න අවශ්‍ය නැහැ කියලා ඔක්කොම දුන්නා. එතනදී තමයි හෙලි වෙන්නේ මොකද්ද මොවුන් කරන්න කියන එක. එතනත් දැන් ලොකු ප්‍රශ්නයක්. අනිත් පක්ෂ අතරත් පක්ෂ දෙකත් මේ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අතර කිසිම වෙනසක් නැහැ. මම ඔබට කිව්වා පර්මිට් බදු වංචාවේදී රටේ නීතිය මම ඔබට අනන්තවත් කියලා තියලා දෙනවා. නීතිය ප්‍රකාරව ඔය බදු වංචා කරන්න පර්මිට් දෙන්න ක්‍රමවේදයක් නැහැ. නීතිය තියෙන්නේ අයබදු විශේෂ විධිවිධාන නීතියේ 3C කියන වගන්තිය තියෙන්නේ යම් වම් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා යෝග්‍ය වන යම් කර්මාන්තයකට අදාළ යන්ත්‍රෝපකරණ බද්ධෙන් තොරව ගේන්න දෙන්න පුළුවන්. හැබැයි යම් පුද්ගලයෙක් අදහස් කරනවා නම් අනුතුරුව ඒ ගෙනාවු යන්ත්‍රෝපකරණ බැහැර කරන්න විකුණන්න ඊට ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් අවසර ලබාගෙන බදු ගෙවිය යුතුයි. මම නැවත කියනවා බදු කල්ැතුව අවසර ලබාගෙන ගෙවිය යුතු. ඉන්න අනුතුරු බැහැර කරන්න බෑ. අනිත් පක්ෂ මොනවද කළේ? ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා අභියෝග කරපුවාම රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද දන ගහලා ඔක්කොම
तोरदा जनाधिपति सिरिसेन अमात्य मंडले मंत्रीवर मे ओखम बिलियन हतक बदवांचल मिलियन तीन हमार समहार मेक क्रमवेद तुनाक पावित गला कट्टिया अद पमीट हेटवीक् रतन हमदुर इतने ग्याम रंजन रामनायक इतने ग्याम सुजीव सेन सिंह इलंगट खाउद दंग पाटली चंपिक रणवक मे कट्टे इवे सी गणनावाक मंत्री इलाट मैत्रीपाल सिरसेन पर्मीट वाहन अग्नाव मंत्री बल के ये वे ओन कले पर्मीट अदगत हेटवीक् तवकिन तम खाउद गम्मील मे कट्टी हेमक तव कोटस पर्मीट वाहन पर्मीट कुंडला हुआ मेक नागानंद मे पीड़ बंद बोम विमसिले किब मगे नमींद अंड वाहन मारकर पाकिरा जनता विमुक्ति पेर मुने कट्टी मुनाद कले ओन पर्मीट वाहन टीकाल पावित गला वाहन विकुनला अर रजे बद्द अवसर गेतने रजे बद्द पक्षी अर मुद बेरकला एक मे कुहेट दंडोनी विकुनना ईट खाली मे ओम मेके वग की मिंग पक्षी ओन के मेवा उत्तर दिंट पुला इतकोट मम इकट इधट बला ओन पक्षी अर मुद बेरकर पुआम एक कैबिल तीन क्रमवेदे मुखद विपुनांड खालिंग ये संबंध अवसर लागन संपूर्ण बद्ध अत्न लद्द राज्य गेवीत एक पक्षे अरमुद बारक राजे एकाबद्ध अरमुद बेरकिरी मनोवे दें मन दें अवसान वसें मे मे वाने अवसान को दें मे अन्न मड व्यापारी मे अद मेतिवर्णी दी अतवदीन हतराय मे व्यापारी लुकुम मड प्रचार इलावे मे अविला दैंकनवा मे मेतिवन व्यापारेट आधारकराने अपे मेतिवन व्यापारेट हाउद निशंक सेना सेना कौदार एवनगार्ड कंपनी की ऐति के नाथ मे मेतिवन व्यापारेट मे अपीट मुदाल आधारकराने माम हिमनी दिटने मम्मी और कथा गलत मे मेतिवन व्यापारेट संपूर्ण आधारकराने नैवत मैं नैवत की ना श्रीलंका विंपीट ब्रिटानिया इवगेम अमेरिका जापान ऑस्ट्रेलिया मेरे अट गणनाव की श्रीलंक मैं अपीटा पुलवांग आकार अभी मेकट संबंध होना एक ओय कीन कथाव संपूर्ण पदन विरहता है दैंग ओय करंड देखने मन दान हूकील तिमुना जनता मम दिन हुंदरगील हूकील तिमुण नमूत एक मठा दाल नमूत ओन समग किसीम संबंध अपे ने नमूत वोट मेदे क्या मठ यदा अरे विलेगोड हरिदेव स्वामी वंशे अंबलांगोड रसी मेदी मम तेरुंगा पक्षे पेरणिम सावजिको मैं कीलती एकदा नमसे असू न मे मगे जीवित पाव अभी केसगाहिम बेरिचा मम्मी जाविपे सामाजिकी नमूत मम ये पक्षे आयट अपे तिबुना अपे सिंपति तिबुना एक मगे गेदर मंग उड अपे गेदर उड़ तटे ओय विजित हेरा इतने आम सोमान सामर सिंह अपे मेतन अपे इकट एक्तुला साकच्चा कल तीन एकदा नमसे असू न मे इतम बिहिस तत्न अवस्था कदी मम के मेचराय अपे दर्शनेय इतामत्म पहदले अपे कुनवेड बिंदु आए अपे प्रतिपत्ति अंशु मात्र तपि पावा देने एक तमय मे पार पार्लिमेंटु मेतिवर्णी एनकोट साजिद प्रेमदास केलिम मट किव्वा ओहु तमगे एन्न ओउन प्रकाश कल तिबुना कौद चांपिक रणवकटत् वेडि मट चंद गंड पुलुवन मोकद जनताव पिलिगन्नवा मुहु वैल कुनुगोडे इन्न केनेक नेवे नमूत संपूर्ण प्रतिक्षेप कले ऐ मे उत्साह पार्लिमेंट अंड नए मे उत्साह रटे मे ऊद हेत्ते मे खुणुन मे धलू अंत अहिमिक रट हरि क्रमवेद्या जनता धनगा क्रमवेद्या इनका संपूर्ण आय कुगोड़ कट बेहल कुन तेक नगटी बेरी संपूर्ण प्रतिक्षेप बट मतकैति ये वगेम अभी मत समीटिया विजयवर्धन महाचार्य अय गिहिला मठ कथा कला रणिल विक्रम सिंह तेक एकतुए मुखिला मम ऐट की पेहदिल मठ मेन्न मे हेतु निशा
මේක ප්‍රතික්ෂේප කරන්න කියලා. චන්දිමාල්. හරි මම ඇයට කිව්වා ඔබ කැමති තැනකට යන්න පුළුවන් ඔබට අපේ පැහැදිලි ප්‍රතිපත්තියක් නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ. මේක ඇවිල්ලා අපේ පුද්ගලික උමනාවට කරනවා නම් මේ වැඩේ කරන්න බෑ. ඒක ඔබේ තීන්දුවක් කියලා මම ඇයට ඉද දුන්න. ඇයට ඇගේ තීන්දුවට මම කිසි දෙයක් කියන්නේ නැහැ. මම ඒකට විරෝධය පෑවේ නැහැ. අය ගිල්ලා රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වුණා. අපි ඒ වෙලාවේ නැවතත් මේ තීන්දුවම ගත්තේ එක රැය මේ දේ දකින්න බෑ. එක රැය මේ සිහිනේ එළවෙන්නේ නැහැ. අපි තීන්දුව කළා මේක අපි දන්නවා ඉතාම දුෂ්කර අමාරු ගමනක්. ඒක තමයි උඩුගම් බලා පීනනවා කියන්නේ. නමුත් මේකට කුණු කන මිනිස්සුත් එක්ක නැගිට්ටොත් රටත් ඉවරයි අපිත් ඉවරයි ජනතාවගේ දිනාගත් ප්‍රසාදය එතනම අවසන් වෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කළා. ඇයි එහෙම කළේ? ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නැත්තම් කුණු ගෙඩේ ලගිනවා නම් ඔහුගේ රට තවදුරටත් මහජනතාවට කිසිම සීනයක් නැහැ. නමුත් අපේ ප්‍රතිපත්ති අපි මෙසේ දැඩිසේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරනකොට මේ කට්ටිය මොනවද කළේ? මේ විකල්පේ කට්ටිය. ඔබට මතක ඇති රේගුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය චාල්ස් මහත්මිය, PSM චාල්ස් මහත්මිය ඉතා දැඩි තීන්දුවක් ගත්තා BMW නඩුවේදී බිලියන 16ක් බදු වංචාවකදී. ඇය ඍජුවම ඇයට කලින් හිටපු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරාට එරෙහිව දැඩි තීන්දුවක් අරගෙන අධිකරණයේ මේක අභියෝග කරපුවාම ඇයි ලිඛිතව කිව්වා මේ බදු වංචාව සම්බන්ධයෙන් ඇයි දැඩි තීන්දුවක් ගන්න මේ නැවත අයකර ගැනීමට කටයුතු කරනවා කියන එක. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ රජ මංගල සමරවීර මොවුන් ඇයගේ කණෙන් ඇදලා එළියට දැම්මා. ඒක තමයි අපි මේ ගේන ව්‍යවස්ථාවේ ඕවා කරන්න බෑ. ඊට පස්සේ රේගු අධ්‍යක්ෂක ජනරාල් ආදෑඹුදු දෙපාර්තමේන්තුවේ කොමිෂනර් ජෙනරල් අයබදු දෙපාර්තමේන්තුවේ ඒ වගේම කොමසාරිස් මේ කිසි කෙනෙක් ඊට පස්සේ පාර්ලිමේන්තුවට හෝ අමාත්‍යවරයාට කණෙන් ඇදලා විදි කරන්න බැරි විදියට තියෙන්නේ. මොකද අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 65%කට වැඩි රස් කරන රේගුව. ඒකත් මම ඒක අතර කියන්නම්. ඒ අවස්ථාවේදී මට මතකයි මම NPM එකත් එක්ක මම කතා කරලා කිව්වා ඒ අවස්ථාවේ අපි එකට හිටියේ අපි මේකට ගමු විරෝධයක්. ඇය ඇවිල්ලා මේ තීන්දුව ගත්තේ මේක ලොකු බදු වංචාවක් නේද? ඇය නිර්පහැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. අපි එකට නැගිටමු. මොනවද උන් කිව්වේ? ඕන් කිව්වා ඒක කරන්න බෑ, අපිට කරන්න බෑ, ඒක මට කැමති නම් කරන්න කියලා. හරි, ඒ කියන්නේ මොකද? ඔවුන් මේ පොඩ පොඩ කුණු කන්න කැමති අය. ඔය මන් දැක්කා අර ඔබට මතක ඇතිනේ අජිත් කොලොන්නේ කියලා එක්කෙනෙක් හිටියා. ඔහු කියනවා ඒ රෙකෝඩින් එකක් තියෙනවා ජපානයේ කෙනෙකුට කියනවා නාගානන්දට ආධාර දෙන එක වහම නවත්තන්න, අපිට ආධාර දෙන්න. මොයි මොකටද NPM එකට ආධාර දෙන්න? අපි අනිවාර්යයෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී හැම දිස්ත්‍රික්කයකින්ම එකනේ පාර්ලිමේන්තුවට එනවා කියලා. අපිට පේන ඇති මොගොල්ලෝ මොනවද කියලා. ඒ කට්ටිය එහෙම කියනකොට මම අනුරකුමාර දිසානායකට මම පැහැදිලිවම කිව්වා අපි මේකට නැගී සිටමු. මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අපි එකට හඬ නගලා මේ සම්බන්ධයෙන් අපි රජයට බලපෑම කළා ඇයි බේරගමු කියලා. වචනයක් කතා කළේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඔහු නිහඬ වුණා. නමුත් ඔබ දන්නවා නාගානන්ද ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශනාංශය ප්‍රධානිය නිලධාරීන් ඉන්නවා. ඒ වගේම අදත් ඉන්නවා හැම නිලධාරීන්. ඔවුන් සමග එකතු වෙලා අපි ක්‍රියාත්මක වුණා. රේගුව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අධ්‍යයත් කළා. කන්ටේනර් 200 400 600 800 1000 යනකොට ඔන්න රත් වෙන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහගේ ඔය යහපාලනේ ජහපාලනේ. හරිද? ඔවුන් රත් වුණාට පස්සේ ඒ පාර ඇයට මොන් යෝජනා කළ ඇයට මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම් තනතුරක් දෙන්න. නමුත් ඇයට මම තදින්ම කියා සිටියා කිසිම තනතුරක් බාර ගන්න එපා, අපි ඔබ නැවත ගේනවා රේගුට කියලා. ඒ පස්සේ කන්ටේනර් ප්‍රමාණය 1200 1400 නෝට පෝට් එකේ ඉඩ නැහැ හාබර් එකේ. ඒ පස්සේ මම කිව්වා පැය 24ක් දෙනවා මංගල සමිරවිර මේ වැඩේ කළේ නැත්නම් දන ගස්සනවා කියලා. ඒක උනේ නැද්ද? රජය අපි දන ගස්සලා ඇය එතෙන්ට ගෙනාවා. දැන් ඔබට පේනවා ඇති දේශපාලන පක්ෂයක තියෙනවා නම් පැහැදිලි දර්ශනයක්. තමන්ගේ ප්‍රතිපත්ති ගරුකණන් අනිවාර්යෙන් ඒ වගේ තැන්වලදී ඉදිරියට එනවා. එතනදිත් ඔය කියන කට්ටිය විකල්ප කණ්ඩායම සහ ජනතා විමුතු බුල රත්ම පාවා දුන්නා. දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති. මම ඉන් අනතුරුව ඔබට මතක ඇති මොවුන් කරපු බරපතල වැරදි. අර ඡන්දයක් තිබුණා 2017 සැප්තැම්බර් මාසේ.
एक रणिल विक्रमसिंह चांदे खालदान एक श्रेष्ठ अधिकारी अभियोग करपुवाम अधिकारी दहते सेप्टेंबर अटवेन मेरटे तीन नियोजित प्रजातंत्रवादी राज्य यम पनाकुम पता आनकूट अनकूलना पटहनी वोट श्रेष्ठाधिकारी अभियोग कर अभियोग करपुवाम श्रेष्ठाधिकारी पेहदली तीन दुना मेक संपूर्ण नीति रोधी मेक जनता वगे परमाधिकारी बल उदुरागनीमा चंदे कलदान अटे जनता वगे जनमत गंडोनी एक ओन गे उदुरागत नुहकि ओन गे बाले गेरा मुखद वीट पास बल मे डील देश पालने हेटी दिन दुलाहकट पास श्रेष्ठाधिकारी तीन खानूट विसिकल्ला रणिल विक्रम सिंह जनता युक्त बिने मंत्री हायदनागिम सहयोगी चंदे कलदम खवद सेप्टेंबर विषय मम एक हैंड सार्ड पेन्नवा हैंड सार्ड के ना हाईम पेन्नवा मेन्न बल दम्मे वे एकीगने मे डील देश पालने क्रमीन तमाय मौन रटे पेनी हिटिने अपि तमाय रटे मुरदेवता वकील इन अनतुर्व मट एक मम्म प्रसिद्ध कराम मुखदेट नीतिपति एक रिजुअम रणिल विक्रमसिंह अत की हिटगत्ताम ओहुट मम चार्ज कला जयंत जयसूर्यट दूषण चोदना मत मुखद पार्लिमेंट तो गेन्नुवा मुखदेला हंडक नगुआ समहारू पार्लिमेंट मेक करंड बै श्रेष्ठाधिकारी तीन दिन पार्लिमेंट बैंदी सीट नागिल नमु नीतिपति पार्लिमेंट तो किवा नै मेके प्रश्न अकने ओह पोता एड्स कन मे पार्लिमेंट्री प्राक्टिस के लिए एंगलते पोता पिटक पंसी हाथी सातनी पिटे मेहमतना पनत के पत् संबंध परम अधिकारी अवसान तीरने देने पार्लिमेंट मिसाक विन कौरने में मेक करंट पुलवा जनता परमाधिकारी बाले ओह संपूर्ण पावाद यवत्तावेदी ओहुट विरुद्ध दूषण चोदना मत नवरला ओहुट इहिव यपमनवे अग्रविनीश कार्यवर अटक मुहु वहाम मेक एसे मेसे बारपतल बार दाकने में मुहु नीति के दूर एम पावा निरपहारी तमय यह गावरे नागरें ओहुट दूर अदालने नलिन पेर्र महात्म्यतम अग्रविश कार्यवर इतने दीतेम कल रट मे विदिट अगाधेट पत्ला किसीम हेतु अन्नी मेरटे नीतिपति दूषण कौमसम डिपार्टमेंट प्रधानी अमात्यांत प्रधानी पार्लिमेंट कैबिनेट मंडले जनाधिपति पत्ती मे आयतन प्रधानी मौन हमे धन गहन तमाय अभी रट कहम ये अवत्तावेदी मम दंगे किव्वे ये कथा करवाम ओहू मट कथा कर लिवे मुखद मम मेकना खनगाटो मेक रटट की अन्न पाके मालंग अदत्न एक कथा करबू दीने वेलाव उत्तक मम एक दूषण कमसम किव्वा ओहूटा ये पक्षे हाय दिनाट मेरे दूषण चोदना वग्यना मुखद रटे जनता वगे ये चंद बल उदुरागंड तमंगे दूरे पावच क्रीम संपूर्ण नीति विरोधी एक ओन वासी अग्गंड बेलवा रणिल विक्रमसिंह उदाउकल एक दूषण नीति अल्लास नीति हेत्तावन वगंती प्रकार और दहायक हिरेयंडोन वरद दंग पेनमेति ऐ मे जविप कट्टिय मेच्चर नागानंद कि जनता विमुक्ति पेरमुन तेक्कुंड कि ऐहु संपूर्ण प्रतिक्षेप करानी मुखद नीति आधिपत्य इवगेम सदाचार्य एक गारूकानी किसी केलाट गांड सूदान एक रतन अतुरलीय रतन हय पारक उत्साह हमें अंतिम पोत्मीटी अकेल्वा एव्वा रतन प्रकाशक अहुगे नामी प्रकाशक ये संपूर्ण प्रतिक्षेप कले ऐ बहु पर्मीटा मिलीन तीर्थ वंचाकल मे गमन यानकोट मेरा गलवा कौर एद्रपतना ओह संपूर्ण निर्व्याजे यगेम तम दवास्ताव दी पर्मीट नड़व ईलंगड़ मना दवा छंदे नड़व ईलंगड़ मुखाद बारपात्र बट मत कहती जनाधिपति की बल अग्रमाति वर आट पवरा अर जयपति विक्रमरत्न गिनावा व्यास्था संशोधन विश्वन व्यास्था संशोधन खाऊद मे कुगोड बारगत्ते पार्लमेंट इद्रपात्र जनता विमुक्ति पेरम खाऊद मेक पार्लमेंट इद्रपात्र विजित हेरत्न मंत्री वर एक व्यवस्थावे हाथ आया जनता वगे विधायक बल श्रीलंका रजे क्रियात्मक कलह के
ඡන්දයෙන් ජනතාව පත් කරන ජනාධිපතිවරයාට පමණක් වන්නේය. දැන් මේක ඒකෙන් ගලවලා කවදාකවත් ඡන්දයක් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහට දෙන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ඔහුත් එක්ක ආපහු කොන්ට්‍රැක්ට් එකක් ගැබ්බේ. ඒක තව ඩීල් එකක්. ඒකත් අභියෝග කරනකොට පක්ෂයේ ගිහිල්ලා කිව්ව නායක ස්වාමින්වහන්සේට නුවර මහානායක ස්වාමින්වහන්සේට ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවල කිව්ව නෑ නෑ අපි මේක හොරෙන් සම්මත කරන්නේ. අපි මේක ජනතාවගේ ජනමතේ විමසනවා ජනමත විචාරණයකින් කියලා. ඒක තන්නේ කර ප්‍රෝඩාවා. ලොකු වංචාවක්. කතා කරන්න කියන්නේ මේවා. අන්ධ වෙන්න එපා. මම මේ ජවිපේ සමාජිකයන්ට විශේෂයෙන් අමතන්නේ එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති එක අංශු මාත්‍රයක්වත් වෙනස් කළේ නැහැ අපි. අපේ ඩීල් දේශපාලනයක් නැහැ. දැඩි ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් එදත් තිබුණා අපේ එක අදත් තියෙනවා. පක්ෂයේ විනාශකලේ බෙල් එක පක්ෂයේ ලාංඡනය පක්ෂයේ නම විනාශ කරපු මිනිසුන්ට රට විනාශ කරනවා කියන එක ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඔවුන් මේක අභියෝග කරපුවාන් පස්සේ මොකද වුනේ? ශ්‍රේෂ්ඨාධිකරණේ මේක අභියෝග කළාට පස්සේ දැන් ගිහිල්ලා මොනවද හාමුදුරුවන්ට කිව්වේ? මහානායක හාමුදුරුවන්ට හා මාධ්‍ය සාකච්ඡාවල ජනමත විචාරණයකට ගේනවා කියලා. මේක මම ශ්‍රේෂ්ඨාධිකරණේ අභියෝග කරපුවාම විජිත හේරත් කියන මන්ත්‍රීවරයා දියුරුම් පෙසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඈද සිටියා මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. මේක කවුද පෙසම ගොනු කළේ? සුනිල් වටගල. ඔහු වැල දැන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායකත් එක්ක ඉල්ලන්නේ. මොවුන් දෙන්නම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඈද සිටියා. අනේ මේකට ජනමත විචාරණයක් නැහැ. තුනෙන් දෙකකින් මේක සම්මත කරගෙන රනිල් වික්‍රමසිංහට විධායක බලතල දෙන්න මොවුන් අධිකරණයෙන් ඈද සිටියා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා ඔවුන් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන 90%කට වැඩිය ව්‍යවස්ථා විරෝධී කියලා. දැන් ඔන්න තවත් අවස්ථාවක් කිව්වා. දැන් ඔබට පේනවා ඇති. මම මේ නාගානන්ද කියන්නේ මට ජවිපේ සත පහක වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂියත් එච්චරමයි. පොහොට්ටුවත් එච්චරමයි. ඒ වගේම තමයි උතුරේ ඉන්න සම්බන්ධයන්ගේ ඔය තියෙන මොනවාද TNA එක. එතනත් කරන්නේ උතුරේ මහ ජනතාව සම්පූර්ණයෙන්ම වංචා කරමින් දෙමළ ජනතාව උසි ගන්නවා දකුණේ ඉන්න සිංහලෙන් සමග. මම උතුරේ ගියාම පොයින්ට් පේඩ්‍රෝ උසාවියට අර තරුණයෝ 6 දෙනෙක් නිදහස් කරගත්තේ ගියා. ඒ අවස්ථාවේදී ඔවුන් නිදහස් කර අවස්ථාවේදී ඔවුන්ගේ දෙමාපියෝ ඇවිල්ලා දණින් වැටලා කිව්වේ මොකද්ද? මම උන්ට වඳින්න මම කොහෙත්ම සූදානම් වුණේ නැහැ. මගෝ මට වඳින්නත් එපා කියලා. ඔවුන් කිව්වේ මොකද්ද? අපිට පෙන්වලා තියෙන සිංහල ජනතාව දකුණේ ඉන්න සිංහලෙව ඇවිල්ලා මුර්ගයෝ ටිකක් කියලා. ඇයි එහෙම හිතන්නේ හේතුව? මේ විග්නේශරන් සම්බන්ධන් සිවාජි ලිංගම් සුමන්දිරන් මේගොල්ලෝ උතුරේ ඉන්න ජනතාවගේ ඔළුව සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා තිනවා දකුණේ ඉන්න සිංහලයේ මුර්ගයෝ කියලා. ඒ එහෙම කළා උතුරේ ජනතාවට උසි ගන්නවා රට දෙකඩ කරන්න. ඒක තමයි මේ කිව්වේ. උතුරේ ජනතාව එහෙම ජනතාවට කිසිම උමනාවක් නැහැ මේ රට ආයේ ෆෙඩරල් ස්ටේට් කරන්න රට බෙදන්න. වෙලා තියෙන්නේ මේ ඔක්කොම උමනා තියෙන්නේ මේ දකුණේ ඉන්න තුට්ටු දෙකේ දේශපාලනඥයෝ ඩීල් ගහනවා ඒගොල්ලොත් එක්ක. රනිල් වික්‍රමසිංහ මහින්ද දේශ මහින්ද රාජපක්ෂල ඔවුන් එක්ක ඩීල් අස්සම් කරනවා උතුර බෙදන්න. ඒක තමයි මේ වෙන්නේ. දැන් මේ ඡන්දෙදිත් ඔබට පේනවා ඇති ඩීල් වල යනවා. නැතුව මේ රට එක මේක තමයි අපි කිව්වේ මේ ක්‍රමවේදයේ ආය රට බෙදීමක් නැහැ. ඔක්කොම නැගිටින්න ඕනේ ශ්‍රී ලාංකිකයෝ හැටියට ආය හිතන්නවත් බෑ ආය ශ්‍රී ලාංකික පුරාතීය කොට වෙන්කොට දැක්වීම නීති විරෝධී. දෙමළ හම්බයා ඒ වචන පාවිච්චි කිරීම ඇති දඬුවම් කරන්න. ඒක තමයි රටක් හදන්න ගියන්නේ. ඒක තමයි ඒ අවස්ථාවේදී සිංගප්පූරුවේ ලී ක්වාන් යු කිව්වේ. දැන් ඔබට මම මේ පෙන්වුවේ අවස්ථා කීපයක්. සෑම දේශපාලන පක්ෂයකම තිබිය යුතුම දෙයක් තමයි ප්‍රතිපත්තිගරුක දේශපාලනය. දැන් බලන්න මේ ඡන්දය කල් දැමීමේ වැඩසටහනේදී ජයන්ත ජයසූරිය නීතිපති තමයි රනිල් වික්‍රමසිංහටයි අනුර කුමාර දිසානායකටයි ඡන්දය කල් දාන්න උදව් කළේ. ඊට පස්සේ ඔහුගේ නම අගමිනිසුරු ධූරයට යෝජනා කරන අවස්ථාවේදී ඔහුට මේ දූෂණ චෝදනා මත දූෂණ කොමිසමේ පැමිණිල්ලක් තියෙන නිසා මම ඒකට දැඩිසේ විරුද්ධ වුණා. පළවෙනි අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාව ඒක ප්‍රතික්ෂේප කළා. දෙවැනි අවස්ථාවේදී ඔහුගේ නම යෝජනා කරන අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී මට යන්න සිද්ධ වුණා ලන්ඩන් වල තියෙන පොදු රාජ්‍ය මණ්ඩලයටත් ගිහලා මම ඕක කරුණු කිව්වා. දෙවැනි අවස්ථාවේදී අර බෝම්බ ප්‍රහාරය නිසා අප්‍රේල් 21 වෙනිදා රටින් යන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා. ඔබට මතක ඇති
outward flights වල යන්න බැරි විදිහට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී ඔහුගේ නම යෝජනා කරපුවාම ව්‍යවස්ථාදායක සභාවේ සියලු දෙනාම අතේස්සුවා. මෙච්චර බරපතල දූෂණ චෝදනා තියෙන පුද්ගලයෙකුට. ඒ අවස්ථාවේදී මම ප්‍රශ්න කළා කරු ජයසූරිය කතානායකවරයාගෙන් ඒ වගේම ජයන්ත දනපාල හිටපු ඔබ දන්නවා එයාත් ඇල ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙක්. ඒ වගේම UN එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔවැල නියෝජ්‍ය ලේකම් තනතුරුදරුවේ. ඔහුට මම ඇහුවා මේ දෙන්නගේම ප්‍රශ්න කළා මම ඇහුවා කවුද එදා මේකට අතිස්සුවේ. ඔවුන් කිව්වා එතකොට සියලු දෙනාම අතිස්සුවා කියලා. මම ඇහුවා ඔතන බිමල් රත්නායක කියලා මන්ත්‍රීවරයෙක් ඉන්නා ඔහුත් අතිස්සුවාද? ඔහුත් අතිස්සුවා කියලා. කෝ දැන් ප්‍රතිපත්තිකරුක දේශපාලනේ කෝ කියලා බලන්න ඔබම. ඔවුන් පෙනී හිටින්නේ දූෂණය වංචාවට එරෙහිව නම් කොහොමද අතිස්සුවේ කියන එක ඔබම තීරණය කරන්නේ? මම අග්‍රනිෂ කාර්යවරයාට ඔහු නීතිඥ දුරේ නිරපහරින්ද කියනකොට ජවිපේ ඔහුට අත උස්සන්න කියන අග්‍රනිෂ කාර්යවරයා කරන්න. දැන් ඔබට තේරෙනවද මේ රටේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා ඒක. මේකත් බිහිසුණු තත්වයක් නොවේද? මම අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කරනවා ලංකාවේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කරපු බරපතල වංචාවක් පිළිබඳව. ජාතික ලැයිස්තුව කියලා එකක් පාර්ලිමේන්තුවෙන් බහුතරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්මත කරපු පනත් කෙටුම් පතක් නැහැ. 1988 මැයි මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරන පනත් කෙටුම් පතේ තියෙන්නේ නාම යෝජනා දින අවස්ථාවේදීම ප්‍රකාශ කරන ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම 29 දිනේ. එක කිසිම තැනක නැහැ පරිදිච්ච මිනිසුන්ට පාර්ලිමේන්තුවට රිංගන්න අවශ්‍යයක්. හරි? ඒකේ මොකද එහෙම කියන්නේ? ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා හතරේ ආය අයන්නේ පාර්ලිමේන්තුවේ අසුන් ගත හැක්කේ ජනතාවගේ ඡන්දයෙන් පත් කරන නියෝජිතින්ට පමණයි. වෙනත් ආකාරකින් කියනවා නම් ඒක තමයි ජනතා පරමාධිපත්‍ය බලයේ කිසිවෙකුට උදුරාගත නොහැකි අයිතියක්. ඒක වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවට වෙනස් කරන්න බෑ. කරනවා නම් කෙලින්ම ජනමත විචාරණයක් ඇඳවලා පාර්ලිමේන්තුව ජනතාවගෙන් කැමැත්ත ගන්න ඕනේ කමක් නැහැ පරිදිචුනුත් ඕගොල්ලෝ පත් කරගන්න කියලා. හරි අපි ප්‍රතික්ෂේප කළාට කමක් නැහැ පරිදිචුනුත් ඔන්නෝ ජාතික ලැයිස්තුවෙන් දාගන්න අපේ විරෝධයක් නැහැ කියලා ජනතාවගෙන් කැමැත්ත ගන්න ඕනේ. එහෙම දෙයක් මේ රටේ වුණාද? නැහැ. ඒක නිසා මේ කට්ටිය පත් කරපු අවස්ථාවේදී 2015 ජනතාවගේ මේ පරම අධිකාරී බලය මේ විදිහට වංචා කිරීම සම්බන්ධයෙන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනිච්චා. මේකේ චූදිතයෝ දෙන්නෙක් ඉන්නවා 11ක් ඉන්නවා දෙන්නෙක් ජවිපේ. ඒකයි මම කිව්වේ අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැ. උන් කොහොමත් මේ රටේ සම්පූර්ණ බරපතල අපරාධ වලට සම්බන්ධ අය ප්‍රධාන පක්ෂ දෙක ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ පක්ෂෙත් මෙතනමට ගියාම මම ඉල්ලා සිටියයි වෙලාවේ මේ නඩුව ඉතාම වැදගත් නඩුවක් මුළු රටම මේකට විරුද්ධයි කණෙන් ඇදලා දීපු මිනිහා ඔය SB දිසානායකල ඔක්කොම හොරෙන් පස්සෙන් ආපු අය කවුද ඔය බුකි වැඩ කරන එක නක කවුද සුමති පාලන ඔක්කොම මේ පස්වදොරෙන් ආපු අය. මේ අවස්ථාවේදී ජවිපෙට ඉල්ලීමක් කළා කරුණාකරලා මේ දෙන්න ඉවත් කරගන්න මේකේ නීති රෝදී ඔබ රටට කියනවා නම් මේ රටේ නීති ආධිපත්‍ය අපි ගරු කරනවා කියලා ඔබ මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස් කාර්යවරයා හැටියට කේ ශ්‍රී පවන් ඒ අවස්ථාවේදී තීන්දුව කළා ජාතික ලැයිස්තුව වංචාව ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් නොවේ කියලා. ඒ අනුව ඔහුවත් දැන් දූෂණ චෝදනාවක් මත දූෂණ කොමිසමේ ඒකට කටයුතු කරලා තියෙනවා. මේකයි මේ කතාවේ අවසානය කියන්න තියෙන්නේ. කරුණාකරලා ඔබ පක්ෂ දේශපාලනයෙන් මිදෙන්න. කරුණාකරලා පාට පාට දේශ පාට කොළ පාට රතු පාට නිල් පාට ඔකේ මිදෙන්න. ඒකට ඇලුනම ඔබ දැන්නේ ඔබ වහලෙක් වෙනවා. ඒකේ මිදුනම ඔබට ලොකු වෙනසක් දැනේ. ඒක කලේ රනිල් වික්‍රමසිංහද එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂද එහෙමත් නැත්නම් අනුර කුමාර දිසානායකද කියන එක කොහෙත්ම අදාළ වෙන්න බෑ. වරද්දක් කලේ කවුද? ඔහුට දැඩිසේ ප්‍රහාරය එල්ල කරන්න. මාගානන්ද වරද්දක් කළා නම් නාගානන්ද ඔහුටත් ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මේක සම්පාදනය කළේ ආය රාජනායකයා කියලා කිසිම ගැළවීමක් නෑ. දැන් තියෙනවනේ සිවිල් අපරාධ නඩු මොකකටවත් ගේන්න බෑ කියලා. මේකේ ඒව කිසි දෙයක් නැහැ. දූෂණය කියන වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්,
දීපල රාජසන්තක වෙනවා ඒ වගේ දූරයත් අහිමි වෙනවා ඒව හඳුන්වා දුන්නේ මේ රටේ ගමන් කරන ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ අපේ ලංකාවේ පාර්ලිමේන්තුව කරන්නේ නැහැ ඒක තමයි මේ මේකෙන් ජාවි පෙ පැනලා දිව්වේ වුන්ටත් හොරකම කරන්න අවස්ථාවක් නැති වෙන නිසා දැන් මම මේ කියපු දෙයින් තවත් දේවල් තියෙනවා මට මේ මතක් කර කර කියන්න ඕනේ මම ඔබට කියන්නේ අන්තිම වශයෙන් මේ දේ මට අද මේ කියන්න සිද්ධ වෙලා තියෙන ඇයි මේකේ අවසානයක් තියෙනවා මයික කිව්වේ හෙට එක්කෙනෙකුට 1 බිලියන් මිලියන 1000කට නඩු පවරනවා කිව්වේ ඒකයි අවසානයක් තියෙන්න ඕනේ මඩ ගැහිමේ අවසානයක් තියෙන්න ඕනේ කිසිම පදනමක් නැතුව මම කිව්වා දැන් මෙච්චර ලෝකෙ පුරා පත් දෙනෙක් එකතු වෙලා කියනවනම් දීපු අය එන්නේ ඉදිරියට රිසිට් එක අරගෙන අපි ගෙවන්නද කියද්දි දිගින් දිගටම මඩ ගහනවා නම් මේ විදිහට හොරා තක්කඩිය සල්ලි අරන් පැන්නාය මේක කියනකොට මේක මහා මේකෙන් මොවුන් අපේක්ෂා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි අර ජනතාවගේ දිනාගත් ප්‍රසාදේ ඒ කීර්ති නාමය ඒ වගේම ජනතාවගේ විශ්වාසය පළුදු කරලා මේ කරන්න හදන විශාල ඩැමේජ් එකක් ඉතින් මම තීරණය කළා ඒක නිසා ලොකු වගකීමක් තියෙනවා මටත් මොකද මා කෙරෙහි විශ්වාසය තිබෙච්ච ජනතාවට අංශු මාත්‍රකට අපි ඒක පාවා දෙන්න ඒක තමයි මේ පාර පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන අවස්ථාවේදීම සියලු දෙනාගේම වත්කම් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කළා අනිත් 225ම නොකළ දෙයක් අපි කළා ජනතා විමුක්ති පෙරමුණවත් එක් කළා නැහැ මොකද්ද අපේ වත්කම් රටේ මහ ජනතාවට නිදහස් කරන්න මැතිවරණ කොමිසමේ වෙබ්සයිට් එකේ ඔවුන්ගේ ඔය තියෙනවානේ ඔවුන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා මැතිවරණ කොමිසමේ ඒකේ ප්‍රසිද්ධ කරන්න මැතිවරණ කොමිසමට අවසර දුන්නා මොකද නීති ප්‍රකාරව ඔහුට ඒක කරන්න බෑ නීති ප්‍රකාරව ඔහු කළොත් ඔහු වරදක් කරනවා හිරේ යන දඬුවම් ලැබිය යුතුයි. ඒ කියන්නේ අපි දුන්න නැහැ. අපි අවසර දෙනවා රටේ මහ ජනතාවට තමන්ගේ ඡන්දය ගන්න එන අපේක්ෂකයා කොතෙක් දුරට නිර්ව්‍යාජද? ඒ වගේම ඔහුගේ අවංකත්වයේ අචල අවංකත්වයේ නීති ගරුකත්වයේ බඳ අපි දැනගන්න ඕනි. ඒක නිසා අපිට මේ තොරතුරු දැනගන්න අවශ්‍යයි කියන එක අපි ගරු කළා. අපි දුන්නා. හැබැයි 225න් එක්කෙනෙක්වත් මේක කළේ නැහැ. ඒ වගේම තමයි අපි ඡන්දයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී පවා ලංකාවේ ප්‍රථම අවතාවට අප දැක්කා දැන් අනිත් අය හිටියන්නේ දැන් ජවිපෙත් අවුරුදු 50 ගානක් ඉන්නවනේ දේශපාලනේ පළවෙනි වතාවට අපි තමයි මේ ලංකාවේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළේ මැතිවරණ නීතිය ප්‍රකාරව කිසිම අපේක්ෂකයෙකුට තමන්ගේ ෆොටෝග්‍රාෆ් එක කියන්නේ ඉමේජ් එක ඒ වගේම තමන්ගේ මනාපංකය ප්‍රසිද්ධ කිරීම තහනම් පනතේ 74 වෙනි වගන්තියේ පාර්ලිමේන්තු මැතිවරණ නීතිය ඒ අනුව මැතිවරණ කොමිසමත් එක්ක මේක කතා කරපුවම හැම තැනම බෝඩ් ගහලා තියෙනවා විශාල බෝඩ් ගහලා තියෙනවා අංක දාලා තියෙනවා මනාපංක තියෙනවා මේක ඔවුන් කිව්ව තරයේම මේක නීති විරෝධී කියන එක මම මේ අවස්ථාවේදී මහින්ද දේශප්‍රියට කිව්වා ඔබයි මැතිවරණ කොමිසමේ ප්‍රධානියා සභාපතිවරයා ඔබ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි අපි මේක 100%ක් ගරු කරනවා කියලා තමයි ඒ අවස්ථාවේදී අනිත් අය මේක ගරු කරන්නේ නැතුණාම මම මේක දැඩිසේ ප්‍රසිද්ධියේ ඔහුව විචනයට ලක් කළා මම ඔබ වහාම කොමිසමේ සභාපති ධුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී තමයි ඔහුට පියවර ගන්න සිද්ධ වුනේ අනිත් අයට කියලා දැන් ඔබ දකින්න ඇති පාර යනකොට මූණ වහලා අංක වහලා ඔය වගේ දේවල් තියෙන්නේ 1981 න් ප්‍රථම වතාවට ලංකාවේ මැතිවරණයේ ක්‍රීතිය ක්‍රියාත්මක වන්නේ. ඒ අවස්ථාවේදී ඔබ දන්නවනේ අර GLP රිස් මහාචාර්යවරයෙක් ඉන්නේ හැබැයි මහාචාර්ය වුණාට රාජපක්ෂ ළඟට ගියාම දණින් වැටෙනවා හරිද ඒක මං ඇහුවම අනිත් අයගෙන් ඇයි එහෙම වෙන්නේ කියලා හිතා මහාචාර්යවරයෙක් වුණාම නම් නීතිය සදාචාරය ගරු කරන්න ඕනේනේ ඔය ඇයි මේ මිනිස්සයා මෙහෙම හැතිරෙන්නේ නෑ අපි දන්නවා අපි ඒකින්ද කියන්නේ ගොන් ළමයා කියලා කිව්වා හරිද මං කිව්වා ඇයි එහෙම කියන්නේ GLP රිස් කියන්නේ හරි මේකේ මම කියන්නේ මේකයි මොහොත් ගත්ත තීන්දුව බලන්න ඔහු කියනවා රටට බලන්නකෝ අපිට මේ කවදාක්වත් නැති නීතියක් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කරනවා අපිට අපේ ෆොටෝග්‍රාෆ් එක දාන්න දෙන්නෙත් නැහැ ජනතාවට දැනගන්න අපි මනාපාංකය දාන්න දෙන්නෙත් නැහැ මේ කියන්නේ කවුද වසර ගණනාවක් අධිකරණ අමාත්‍යවරයා ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධූර මේ ඔක්කොම දරපු මිනිහා දැන් තමයි කතා කරන්නේ දැන් තමයි කතා කරන්නේ මැතිවරණ නීතිය ගැන කොහෙද හිටියේ මෙයා පොල්ලෙල්ලක් ඇතුළේද හිටියේ එයා දන්නේ නැද්ද එතකොට එහෙමනම් ඒ වෙලාවේ මැතිවරණ නීතිය නුසුදුසු නම් ඔහුට ඒක නියෝ වහාම ඒක සංශෝධනය කරන්න තිබුණා. දැන් නීතිය කඩකරන එක ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක කරන අපි ඉදිරිපත් වුණාම දැන් යරු යරු ගන්නවා. ඒකයි මේ කියන්නේ. මෙතන තියෙන්නේ මේ රටේ
මතක තියාගන්න මේ රටේ ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක අපදරාදකරුවෝ රැසක් සියලුම දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව ඒ වගේම ඔවුන්ට කත්ත දෙන ජනතා විමුක්ති පෙරමුණ මම කිව්වා මම දැන් ඒක ඔබට පැහැදිලි කළා මොනවද මොන රනිල් වික්‍රමසිංහත් එක්ක කරපු බරපතල අපරාධ මේ මේ ඔක්කොටම ඔබට කියන්නේ මෙච්චරයි කිසිම දේශපාලන පක්ෂයකට සමාව දෙන්න එපා වැරදි කරන අයට කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි ආවේ ඔබේ මේ අයගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන අපේ රටේ ජනතාවගේ අපි කියන්නේ මොකද්ද අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි ඇවිල්ලා අපි ඔබට පෙන්වන අලුත් රේඛාව මේ කරුවල අහසේ අපි රිදි රේඛාවක් පෙන්වනවා අපි වාය කිසිම කෙනෙකුට මුදලට හෝ කිසිම දෙයකට මිලදී ගන්න බැරියයි නැත්නම් අපිට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් නම් කොහොමද යන්න පුළුවන් අපි ඔබට පිට ඉතින් ඔබ විශේෂයෙන් මේ රටේ තරුණ ප්‍රජාවට මීල්ලිම කරන්නේ ඔබ නිවැරදිව තීන්දුවක් ගන්න චන්දෙනන් නොදයින් දෙපා පුතා පුතාල දුවාලට කියන්නේ අපි ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් උනේ ඔබ රකින්න පලියක් විදියට අපේ පක්ෂයක් අපි ඒක ලියාපදිංචි කරුණාම තියෙන කොමිසමට අපි ස්වාධීන කණ්ඩායම අංක 7 විදියට මේ පාර ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ඔබ අපි සමග හිට ගන්න ඔබේ අනාගතය සුරක්ෂිත කරලා ඔබ රටින් පැනලා යන රටක් නෙවෙයි රටට ආපහු එන්න පුළුවන් විදිය රටක් කරන බවට අපි සපත කරනවා මාතෘභූමිය ගොඩ ගැනීමට ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමට මේ හිඟන්න තත්ත්වයට පත් කරපු රට නැවත නීති ආධිපත්‍ය නීතිය සදාචාරයේ සભ્યත්වය මත මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා ඉදිරිපත් වන අපි සමග ඔබත් එක්වන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ජවය ඔක්කොම ලැබිලා අපි එකට අත්වැල් බැඳගමු. බොහොම ස්තුතියි.